අලුත් ප්‍රයාස් දැන් සුමුදු මල් සුවඳක්ද සමගින්. තම අධිකරණයේ හමුවේ විභාග වන නිරාජ් රොෂාන් හේවත් අලි රොෂාන් නැමැති පුද්ගලයාට එරෙහි නඩුවට අදාළව දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කුමසම සතු ලේඛන කිහිපයක් ලබා දෙන ලෙස කොළඹ මහඅධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කුමසමේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මිය වෙත නොතිසි නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් එම නියෝගය නොතකා හරිමින් ලේකම්බරි අධිකරණයේ හමුවේ පෙනී නොසිටීම නිසා අධිකරණ ක්‍රියාමාර්ග හැල්ලුවට ලක් කර ඇති බැවින් ඇයව අතරංගුවටගෙන අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. එසේම ඇගේ විදෙස් ගමන් තහනම් කිරීමටද තීරණය කෙරුණා. මෙම නියෝගය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් දේශපාලන පරිගලින් පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කුමසම කියා සිටියේ කොමිෂන් සභාව පිහිටුවන අධිකාරී පත්‍රය අනුව කොමිෂන් සභාව සතු රැස්කරගත් තොරතුරු ලේඛන සහ ඒ මත සකස් කරන අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ ජනාධිපතිවරයාට පමණක් බවයි. එම වාර්තාවේ තොරතුරු හෝ එහි කොටසක් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඉල්ලා සිටීමට නෛතික හැකියාවක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපති කොමිසම අදාළ වාර්තාව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස පවත්වාගෙන යුතු බව කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලිය අබේරත්න මහතා සඳහන් කළා. එසේම ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ලේ විභාගය අවසන් වන තෙක් කොළඹ විශේෂ මහඅධිකරණයේ හමුවේ විභාග වන නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබා දී බව ජනාධිපති කොමිසම පවසනවා. එසේ තිබේදී ජනාධිපති කොමිසමේ කටයුතු වලට බාධා වන අයුරින් අධිකරණ කටයුතු කිරීම පිළිබඳව ලබන 11 වනදා කොමිසම හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට ජනාධිපති කොමිසම නොතිසි නිකුත් කර තිබුණා. මගේ විශ්වාසය මැක්සිස්